බදාද වෙනකන් නඩුව කල් ගිහිල්ලා තියෙනවා ඒ අර ගිය දවසේ දුන්න ඒ ඕඩර් එකම තමයි දැනට තියෙන්නේ ඒ ඉන්ට්‍රිම් ඕඩර් එක අයින් කරලා තියෙනවා නමුත් මුතුමා සහ අපි තීරණයක් කරන් තියෙනවා මේ නඩුව ඉවරනකන් අපි ආපහු ක්‍රිකට් පැත්ත බලාදට යන්නේ නැහැ කියලා ක්‍රිකට් විනාශ වුණාට අපිට කරන් දෙන්න අපි ආවේ ක්‍රිකට් ටික හදන්න අපිට එකම තැන මෙතන විතරයි හරි දෙයක් අපිට වෙන්න සිදෙන්නේ අපි උසාවිය ගැන විශේෂම අධිකරණය ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ රටේ ක්‍රිකට් විනාශ වෙච්ච එක හැමෝම දන්නවා කොයි වෙලාව කොයි විදිහද විනාශ වුනේ කියලා මේ පුද්ගලයා කවුද කියන එකක් දන්නවා මම ඊටමත් කනගාටුවෙන් වේදනාවෙන් කියන්නේ මම හිතනවා මේ අධිකරණයේදී මේ ක්‍රිකට් හදන්න ඒ අවස්ථාව අපිට ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම අදත් ආවේ අහගෙන ඉන්න මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි බලාගෙන ඉමු. ඉතින් මම උසාවියේ තීරණ ගැන කතා කරන කෙනෙක් නෙමෙයි. මම උසාවියට ගරු කරන පුද්ගලෙක්. හැබැයි ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා අපිට හරි තීරණයක් හම්බෙලා අපි ක්‍රිකට් ටික හදලා දෙමු. මම ආවිල්ලා තියෙන්නේ ක්‍රිකට් ටික හදන්න විතරයි. නැතු මට මේ වෙන් ලාභ නැහැ. මට පාඩුයි. හැබැයි වුණාට මේ අපි ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලයටත් ආපු අය අපි ඇවිල්ලා තියෙන්නේත් ඒ වගේම ක්‍රීඩකයෝ විශාල ප්‍රමාණයක් මේකට අද එක්කහුවලා අපිත් එක්ක ක්‍රිකට් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් අවසනාව කොටගේ දැන් ඒගොල්ලන්ටත් බයක් තියෙනවා. ඇයි අපි මේ අනවශ්‍ය දේවල් වලට අත ගහන්නේ ඕනෙකට හොයිම් කරන් දීලා ක්‍රිකට් විනාශ වුණාට කමක් නැහැ කියන තැනකට අද පැරණි ක්‍රීඩකයෝ ඇවිල්ලා දෙන එක තමයි අවසනාව. හැබැයි අපි ඒගොල්ලන්ව මොටිවේට් කරගෙන කොහොම හරි මේ ක්‍රිකට් එක ඉදිරි කාලෙදී හදලා දෙනවා. හැබැයි මේ ක්‍රීඩා මාත්‍රය සහ විපක්ෂ නායකවරයා ලියුම් ටීක තේරලා තියෙනවා මේ ක්‍රිකට් සභාපතිතුමා ICC වගේ ක්‍රිකට් තානම් කරන්නේ. ඒක නෙවෙයි මොකද ඒකෙම පේනවා මේ වගේ පුද්ගලයෝ මොනෝද මොනවාගේ අයද කියලා මෙච්චරකල් ක්‍රිකට් දුවල තියෙන රටට ආදරේද ක්‍රිකට් වලට ආදරේ නෙමෙයි තමන්ට ආදරේ තමන් හැදිලා තියෙනවා කියන එක තේරෙනවා. ඒ වගේම මේ වගේ රට පාවලා දීලා ලියුමක් යවන්න පුළුවන් නැක ලියුමක් නෙමෙයි ලියුම් මෙච්චර ප්‍රමාණයක් යවන්න පුළුවන් නම් ඒ වගේ පුද්ගලයෝ මේ රටට අවශ්‍යද කියන එක තමයි වැඩියෙන්ම මම දන්නේ නීතියක් තියෙනවද කියලා. මට මම ජනාධිපති වගේ හිටියනම් මම ඇත්තට මේ වගේ පුද්ගලයෝ මේ රටේ ඉන්න දෙන්නෙත් නැහැ. මොකද තමන්ගේ මේ රටේ හැම පුද්ගලයාම සන්තෝෂයෙන් තිබ්බ එකම දෙයක් තමයි ක්‍රිකට් ක්‍රීඩාව. මේ රටේ හැම ජාතීන් ප්‍රශ්න එකට එක්කහු කරගත්ත දෙයක් තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රීඩාව අපි පහුගිය දවස්වක දැක්ක පාර්ලිමේන්තුවේදීත් මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව විපක්ෂය එකට එක තීරණයකට එන්න පුළුවන් වුණේ ක්‍රිකට් ක්‍රීඩාව හරහා. ඉතින් මේක අදයිය වෙච්ච දෙයක් නෙමෙයි පහුගිය කාලේ වුණත් මේ රටේ හැම ජාතීන් අතරම එකමුතුතාවය තිබේ ක්‍රිකට් ක්‍රීඩාවේ. ප්‍රශ්න තියෙන වෙලාවට සන්තෝෂ වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙලා අද මෙච්චර පහතට වැටලා තියෙනකොටත් මේ පුද්ගලයෝ මේක දාලා යන්නේ නැත්තේ මොකද්ද කියන එක මේ රටේ මිනිස්සුන්ට තේරෙයි. මොකද මෙතන අති විශාල මුදලක් තියෙනවා. සමහරලාට ගියයි අපි එන්නේ සල්ලි ටික ගන්න කියලා. මට මේ ඇඩ්වර්ටයිස්මන්ට් දෙක තුනකින් ඕනනම් ඕන තරම් සල්ලි හම්බ කරන් තිබ්බා. මම ඒව හම්බ කරපු එක නෙමෙයි. මම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මගේ ජීවිතේ කැප කරලා තියෙන කෙනෙක්. අන්තිම පාරටත් හිතුවා මෙච්චර වැටලා තියෙන වෙලේ අපි ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගමු කියලා. මොකද මේක අද ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ට නෙමෙයි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පාසල්වල ඉන්න අයටවත් අපි මේක හදලා දීලා යන්න ඕනේ කියන එක තමයි මගේ සහ පැරණි ක්‍රීඩකයන්ගේ තියෙන එකම බලාපොරොත්තුව. ඉතින් අපි බලමු. මං හිතන්නේ මෙතන තමයි මේ රටේ හරි තීරණ දීපු තැනක්. අපි උසාවිය ගැන අධිකරණය ගැන විශාල මේ අපි ඇත්තටම හරි කැමැත්තක් තියෙනවා. අපි දන්නවා මෙතන තමයි රටේ හුඟක් තීරණ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපි බලාගෙන ඉන්නවා. ඉතින් බදාද වෙනකොට මම හිතන අපි බලමු මේ දෙන තීරණ අනුව ක්‍රිකට් කොයි පැත්තට යයිද කියලා අපි බලමු. නෑ මේක ඇත්ත තත්ත්වය බලන්නකෝ. අද පාකිස්තානයේ ඉන්ටරිම් කමිටියක් තියෙනවා. හොඳ එතකොට සවුත් ආෆ්‍රිකාවල තාම ඉන්ටරිම් කමිටියක්, ඇෆ්ගනිස්තාන් වල ඉන්ටරිම් කමිටියක්. හැබැයි කිසිම ප්‍රශ්නයක් උන්නේ නෑනේ ඒගොල්ලන්ට. සවුත් ආෆ්‍රිකා අවුරුදු 3කට වැඩි ඉන්ටරිම් කමිටියක් දුවනවා. හැබැයි මොකද තමන්ගේ රටට ආදරේ මිනිස්සු ඒ රටවල්වල ඉන්නේ. ඒ රටවල්වල ක්‍රිකට් පරිපාලනය කරේ රටට සහ ක්‍රීඩාවට ආදරේ මිනිස්සු. අපේ අය වගේ නෙමෙයි. අපේ අය ගිහිල්ලා තමයි අර ලියුම් හතර ඇමතුමා සහ විපක්ෂ නායකතුමා දාපු ලියුම් හතරෙන්ම පේනවා ඒගොල්ලෝ මොන වගේ බලපෑමක්ද කරන්න කියලා මේ ක්‍රිකට් තහනම කරන්න කියලා. ඉතින් එතනින් එහාට මේ පුද්ගලයෝ මම නම් කියන්නේ මේ වගේ පුද්ගලයෝ රටේ ඉන්න එක ගැන මම හරි පුදුමයි. මොකද මෙච්චර විනාශයක් කරන පුද්ගලයන්ුත් මේ රටේ ඕන තරම් මුදල් වියදම් කරන් සතුටින් ඉන්න තත්යකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක වැඩි කල් යන්නේ නැහැ. මේ මොකද අපි දන්න දෙයක් තමයි මේ ක්‍රිකට් වලට ආදරේ මිනිස්සු හරි කැක්කුමකින් ඉන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඉතාම තික්මනින් මේ තහනම ඉවර කරලා මොකද ක්‍රිකට් ගෙනියන්න ඕනේ. අපේ තරුණ පරම්පරාවක් ඉන්නවා. ඒ පරම්පරාවේ මේ ක්‍රිකට් ටික අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. බාලක මණ්ඩලයේ මේ වෙච්චි දැන් බලරහිත වෙලා නැහැ නේද?
अंतर जनाधिपत कमीट वालों को भार दीलो ईसी कथाकर अभी ईसी कथाकर अतम अभी मे दंतीन नीति अन्नपूल मे क्रिकेट पालक मन लिखे वेटर नम तपि महत्वर हटियर महत्वरु ने मे महत्वरु हटियट तीरने अभी अन्न ने मे प्रश्न विवरण का आपो अभी पत्त बलाते अन्न ने क्रिकेट की करंट देख अभी मे क्रिकेट वाली अविल हम करंट आपो अने मे अच्छे अभी बलागे निन्न मेक हरी विलावा आवट पास अभी गेहिलाता पानी हदनपूल मे क्रीडक दक्ष हेमदाम गीन अब मे परपालने करप विनाश हिटपू कमीटूल आय करप विनाश मे क्रिकेट वाले मून दील तीन बल अदेन लोक क्रिकेट ग्रहण ऑस्ट्रेलिया जायग्रहणे कर मुन तरंग मे तत्ते पत्ना के मे सा ऑस्ट्रेलिया विरुद्ध श्रीलंका प्रेक्षक अब ये तरंग बालन मेरा प्रेक्षक बड़ी प्रमाण ऑस्ट्रेलिया मे सहयोग वन मे मेरा क्रिकेट क्रीडा मे बल मे कत मे अद परपाल मुनोगे क्रियादा मेदेन के